වෛද්‍යවරුන් රට හැරයාම හා ඖෂධ හිඟේ හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගැටලු ගණනාවක්ම පැන නැගී තිබෙනවා. වසරක කාලයක් තුළ පමණක් වෛද්‍යවරුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් රට හැරගොස් අවසන්. මෙරට තුළ ළමා හෘද රෝග විශේෂඥවරුන් 11 දෙනෙකු සිට ඇති අතර ඉන් 6 දෙනෙකුම විදෙස්ගතව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ. මේ අතර නිර්වින්දන ඖෂධ නැතිවීම හේතුවෙන් නුවරඑළිය රෝහලේ හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කර ගැනීමට සඳහා අවශ්‍ය ඐසොෆ්ලෝරින් සහ සිවෆ්ලෝරින් කියන මේ ඖෂධ වර්ග දෙක බරපතල විදිහට හිග තාවයකට පත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දීලා තිබෙනවා. මේ ඖෂධ මේවන විට රෝහලේ හිගයි. රෝහල තුල මේවන විට පවතින්නේ ඒ ඖෂධ කුප්පි දෙකක් පමණයි. ඉතින් ඒ නිසා ඒවා වහාම ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරලා තිබෙනවා පහුගිය 21 වෙනිදා දිනේ. මේවනතෙක් ඊට අදාළ පිළිතුරක් ඒ අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් ලබා දෙන්න අසමත් වීම තුළ රෝහලේ ශල්‍යකර්ම සම්බන්ධයෙන් තීරණයක් ගන්න. නුවරඑළිය මහ රෝහලේ අද දින සිට හදිසි ශල්‍යකර්ම පමණයි සිදු කරන්නේ. මේ අතර ඖෂධ හිඟේට විසඳුම් ඉල්ලමින් යුක්ති උදෙසා කාන්තාවෝ සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරත වුණා. අදාළ පිරිස අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දැරීම අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.